இது நிதி உபாதிய නමුත් ඇයි මේ නීතිඥයෙක් විදියට වැඩ කරන්න වැඩි උනන්දු වෙන්නේ නැත්තේ උසාවියේ? දැන් මුල් කාලේ උසාවියේ ගියා. අනිත් එක දැන් අපි උසාවියේ සෑහෙන කාලයක් අපි වැඩ කරා. විශේෂයෙන්ම අර ඇඹිලිපිටියේ ළමයි වගේයක් මැරුවනේ සූර්යකන්ද. සූර්යකන්දේ කියලා. සූර්යකන්ද නෙවෙයි ඒක, වෙන කොහෙද තේක්ක කැලේ එක ළමයි පුච්චලා තිබුණේ. ඒ ළමයින්ගේ නඩු අපි කරේ, සංවිධානය පිටවල තිබුණේ. ඒක අපි කරේ. ඇත්තෙම විශේෂයෙන්ම මම ඒ ළමයින්ගේ ගෙදරවල්වල ගිහිල්ලා මේ මමයි අපේ ආයතනයේ හිටියා මේ නිමල් පුංචේවා ප්‍රතිවරණ කොමිසමේ හිටිය. එයායි තව නීතිඥයෝ, තරුණ නීතිඥයෝ කීප දෙනෙක් හිටිය. අපි 3-4 දෙනෙක් තමයි යන්නේ. ගිහිල්ලා ඒ හැම ගෙදරකටම ගිහිල්ලා තොරතුරු එක්රැස් කරා. තොරතුරු අරගෙන ඇවිල්ලා ඒගොල්ලගෙන් ළමයි, අපට දැනගන්න ලැබෙන ළමයි 31 දෙනෙක් අතුරුදහන්වෙලා. නමුත් ඊට වැඩි අතුරුදහන්වෙලා තියෙනවා තොරතුරු නෑ. ළමයි 46ක් නැතිවෙලා තියෙනවා අපට දැනගන්න තියෙනදී. අපට ලැබුණේ 31 දෙනා. ඒ 31 දෙනාගේ තොරතුරු එකතු කරාම ළමයි 21 දෙනෙකුගේ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු වලට අපි ඒ නඩු 21ක් පටන් ගත්තා. හබෙයස් කෝපස් නඩු. ඒ නඩු අපිමයි කරේ විද්‍යානව. ඒ නඩු දිගටම ඒක දීර්ඝ කාලයක්ම ගියා. අවුරුද්දක් විතරම උසාවිය යනවා, මේ කරනවා, හැමදාම ටෙලිෆෝන් කරනවා, ඒ අද උසාවිය එන්න එපා මරනවා, අරමයි මෙවයි කියලා. ඒ කාලේ ඔය මේ දැන් වගේ විදි තියෙනවා රොමයි කියලා එහෙම තිබුණා. ඉතින් සමහර නීතිඥවරු අස්සුණා, අපි අස්සුන්නේ නැහැ. මමයි නිමල් පුංචේවයි අපි දිගටම හිටියා. දිගටම ඒ වැඩේ තමයි කරේ. අපි ඒක කරේ නොමිලේ. නොමිලේ කියන්නේ සල්ලි අපි ඒ මිනිස්සුන් කාගෙන්වත් ගත්තේ නැහැ. සමහර මිනිස්සු දෙන්න පුළුවන් අයත් හිටියා. හිටියට අපි සල්ලි ගත්තේ නැහැ. මේ සමහර අය හිටියේ කන්න පවා නැතුව. බොහොම අමාරුවෙන් දුප්පත් මිනිස්සු හිටියේ. අපි මෙහේ ආවම තේ දීලා කන්න ගෙනත් දීලා තමයි මනුස්සයට බස් කුලිත් දීලා තමයි පිටක් කරන්න. එහෙම 21 දෙනෙකුගේ තොරතුරු අපි එකතු කරලා ඒ නඩු වලට අපි මේ පෙනී හිටියා. අපට ඒ නඩු වලට ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ මේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාගේ. ඒ මහේස්ත්‍රාත්තුමා කවුද දන්නවද? අඹේපිටිය මහත්. අර වෙඩිතියල මැරුණේ නව්ෆර්. ඒ අඹේපිටිය මහත හරිම ශ්‍රේෂ්ඨ මනුස්සේ. කියන්නේ නීතිය හරියටම දන්න හොඳටම. එයා අපිට දැන් මමයි අරයයි අර අනිත් තව තරුණ නීතිඥ අපි පෙනී හිටිනවා නම් එයා ටක් ගාලා අපට අවස්ථාව දෙනවා. මේ දිනයක් හරි ගන්න ගියාම අපිට ඕන දිනේ අහලා තමයි එයා අනිත් අයට දෙන්නේ. එතකොට දයා පෙරේරා අර සංස්ථාවේ සභාපති හිටියේ මහායන නීතිඥෙක්, ප්‍රේමදාසගේ නීතිඥ අන්නයා. ඒගොල්ලා ඉතින් ඒගොල්ලා ඇවිල්ලා අර මිනිස්සුන්ට මහා අයියෙන් ගෝසා කරලා කතා කරන්නේ. උළු එල්ලෙන තරමට ගෝසා කරන. අර මිනිස්සු බය වෙලා උත්තර දෙන්න. ඉතින් එක දවසක් එහෙම කෑ ගහනකොට දැන් මහේස්ත්‍රාත්ට බෑ මේ නීතිඥයින්ට මොකුත් කියන්න. එපා එහෙම කතා කරන්න එපා කියලා කියන්න බෑ. ඒක නිසා මේ අඹේපිටිය මහත්තයා මොකද කරේ? අඹේපිටිය මහත්තයා අර එයාට කතා කරලා මේ සාක්ෂිකරු සද්දේ වැඩි වුණාට කලබල වෙන්න එපා. ඔබ මට උත්තර දෙන්න කියලා. අරුට මේ බාර් එක ඉනා වුණා. සද්දේ වැඩි වුණාට කලබල වෙන්න එපා. ඒ තව දවසක ඒ මනුස්සයාගේ තරුණ පුත්තු දෙන්නෙක් වයස 17යි 18යි පුත්තු දෙන්න. ඒ දෙන්නම නැති වුණා. අතුරුදහන් වුණා. එයාට ඇවිල්ලා සාක්ෂිය දෙන්න බෑ. අඬන්න කඳුළු වැක්කිරෙනු. කතා කරගන්න බෑ. ඊට පස්සේ අඹේ පිටිය මහත්තයා කියන මේ කලබල වෙන්න එපා, සංසුන් වෙන්න. මේ වාඩි වෙන්න පුටුවක් ගෙන්නලා දෙන්නද කියලා අර සාක්ෂි කූඩුවේ අහනවා. ඒ මිනිහා කිව්ව නෑ, එපා ස්වාමීනි, මං උත්තර දෙන්නම් කියලා කඳුළු පිය දාගෙන ඊට පස්සේ උත්තර දුන්න. එහෙම හරිම ගැම්ම කරේ ළමයින්ට. ඒගොල්ලෝ වෙනුවෙන් අපි පෙනී හිටින්නේ ඒ අඹේපිටිය මහත්තයා දන්නවා අපි නොමිලේ පෙනී හිටින්නේ කියලා.
නිසා අපට හරිම සපෝට් පෝන වෙලාව. ඉතින් අර ඒ කාලෙදී ඒ නීති භාවිතය දිගටම තිබුණක් ෆන්ඩමෙන්ට රයිට්ස් ටිකක් කරේ අපි. මම මේ ඒේ ඔය කිව්වාගේ ඇර දිගටම ගිය නැත්තේ මේ අපේ සංවිධානය තිබුණනේ ප්‍රජාතන්ත්‍රී අයිතිවාසිකම් සංවිධානය ඒ සංවිධානය වැඩ වනට නීතිය පිළිබඳ මිනිස්සුන්ට පෙනී හිට ඉන්න ඒවා වැඩ කාර්යාලී වැඩ කර කර හිටිය මිස රටපුරා දැනුවත් කරන්න වැඩ කර කර හිටිය මුත් එක්ක මේ කතා කරන්න වසම කතා කරන්න කතා රන්න ගටම් ලොකු ඉතිහාසයක් වූ සමාද